Hi friends, welcome back to my channel. Onnamang adowalata godak watina video ekak karangawa. Ramadan walata koi widiyata api sarasenna kiyala thamma me video ekin aran ela thiyenne. Itin meka muslim ayita vitarak nime hama denatama godak proyojanawath wei kiyala man hitenawa. E nisa video ekak poddakath skip karanna thoba balanna man hitenawa godak proyojanawath wei kiyala. එතක මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි මේ වගේ මන් දාන videos විසන්නේ නරඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මිරිස් කුඩු 3-5 වර්ග කඩින් ගන්න නැති නිසා අනිවාර්යයෙන්ම ගෙදරම තමයි හදලා ගන්නෙ. ඒකට මෙන්න මේ විදිහට මිරිස් කුඩු හදා ගන්න මිරිස් වේලලා තියෙනවා. ඒත් එක්කම 3-5 වර්ග හදා ගන්නත් වේලලා තියෙනවා. ගම් මිරිස් කුඩු මේ හැමදේම මම ගෙදරම තව හදලා ගන්නෙ. නෝම්බි වලට මේ හැමදේයක්ම මට ගොඩක් ඕන වෙන නිසා මම ඊට වැඩිපුර හදා ගන්න මෙන්න මේ විදිහට මිරිස් ටික වේලලා මෝලට යවන්නයි යන්නේ. මේ ඔක්කොම හොඳට වේලනට පස්සේ මම මේවා මෝලට දීලා කොටලා ගන්නවා. දැන් බලන්න කොච්චර පාට ලස්සනට තියෙනද කියලා රතම රතු පාටයි. ඉතින් අපි ගෙදර හදාගත්තාම මේක ගොඩක් සෞඛ්‍ය සම්බන්ධ නිසා අනිවාර්යයෙන්ම මම ගෙදරම තමා හදාගන්නේ. 3-5 එකත් මම කැමති ගෙදර තමා හදාගන්න. ඒක හරිම සුවඳයි අපි හදන ක්‍රමයට. ඉතින් මම මේවා හදන වීඩියෝස් වල link පහලින් දෙන්නම්. ඔයාලට පුළුවන් ගිහින් බලා ගන්න description box එකේ තියෙනවා. ඒකෙන් අය link එක click කරලා බලන්න. එතකොට මේ දේවල් හදන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. කහ කුඩු උනත් මම ගෙදරම තමයි හදාගන්නේ. ඒකත් ඉතින් එච්චර අමාරු නෑ පහසුයි. ඒව හදන videos වල link එකත් මම දෙන්නම් කහ කුඩු හදන. ඉතින් මේවා එච්චර වැඩක් නෙමේ. චුටක් ඉතින් වේලෙන්න දාන්න ඕනේ එච්චරයි. ඊට පස්සේ ඉතින් අපිට මේ දේවල් සාමාන්‍යයෙන් මාස දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් කිලෝ එකකට වගේ හදාගත්තොත්. ඉතින් කඩෙන් මිල අධිකව සෞඛ්‍ය සම්පන්න නැති මේ 3-5 වර්ග ගන්නවට වැඩිය මේ විදිහට අපි ගෙදර හදලා ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් ඒ නිසා මම මේ විදිහට හදලා ගන්නවා. ඉතින් නෝම්බි වලට ගොඩක් ඕන නිසා මම මේ ටික මේ විදිහට arrange කරගත්තා ගොඩක්ම පහසි. ඒත් එකම ගම් මිරිස් කුඩු, සූදුරු කුඩු, මේ හැමදේම මම වෙන වෙනම ගෙදරම කොටලා ගන්නවා. ඒකත් ඉතින් අපිට ගොඩක් ඕන වෙන නිසා. කොහොමත් නෝම්බි වලට කලින් අපි අනිවාර්යයෙන්ම ගෙවල් පිරිසිදු කරනවා. ඒක ඉතින් අපි සාමාන්‍ය සම්ප්‍රදායික විදියට ආදි කාලේ ඉඳන්ම පැවතගෙන එන දෙයක්. සාමාන්‍ය ඉතින් අපි ගෙවල් පිරිසිදු කරනවට වැඩිය චුටක් ඩීප් ක්ලීන් කරනවා මේ නෝම්බි ලං වෙද්දී. දැන් මම මේ අපි ප්‍රේ කරද්දි ගන්න ප්‍රෙමැට් එකයි ඉස්පලඳනා ටිකයි පාපලඳනා ටිකයි මේ සියල්ලම හොඳට හොදලා ගන්නයි යන්නේ. සාමාන්‍යයෙන් මම මාසයකට සැරයක් මාසයකමාරකට සැරයක් ප්‍රීමැට් එක නම් අනිවාර්යයෙන්ම ක්ලීන් කරලා ගන්නවා. නමුත් නෝම්බි ලං වෙද්දී ඒ ටික තව ටිකක් වැඩි දියුණු විදිහට ක්ලීන් කරලා ගන්නවා. ඒ කියන්නේ අත්තර එහෙම ගාලා මම ඒවා පෙන්වන්න ඉස්සරහට ඔයාලට වීඩියෝ එකේදී. දැන් ඊළඟට මම කරන්නේ කාමරවල තියෙන හැම බෙඩ්ෂීට් එකක්ම මාරු කරලා කොට ටිකේම චුට්ටක් අවුවේ වේලෙන්න දාලා මේ විදිහට බෙඩ්ෂීට් මාරු කරලා බෙඩ්ෂීට් ටික හොදන්න යන්නේ. ඉතින් මේ විදිහට හැම කාමරයකම තියෙන බෙඩ්ෂීට් එහෙම හොදලා අලුත් බෙඩ්ෂීට් මේ විදිහට මම මාරු කරගන්නවා. නෝම්බි ලං වෙනකන් ඉන්නේ නැතුව මම මීට දවස් ටිකකට කලින් මේ විදිහට ජනෙල් ඔක්කොම සුද්ධ කරලා ඒකේ තියෙන ජනෙල් රෙදි මාරු කරලා ජනෙල් රෙදි ඔක්කොම ටික වොෂ් කරලා නැවත දැම්මා. එතකොට නෝම්බි ලං වෙද්දී වැඩ ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ගොඩක්ම පහසෙයි. මම මේ වීඩියෝ එක කලින්ම ඔයාලට දැම්මා මේ කර්ටන් කොයි විදිහටද අපි හරියටම හොදලා අරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මම කර්ටන් ටිකයි ජනල් ටික ඔක්කොම පිරිසිදු කරලා මීට දවස් ටිකකට කලින් අවසන් කරා. දැන් ඉතින් මට තියෙන චූටි චූටි වැඩ ටිකක්. ඒ ටිකත් අවසන් කරාට පස්සේ මට ගොඩක්ම ලේසි. නෝම්බි අල්ලගෙන මේ දේවල් කරනවා කියන්නේ ඇත්තටම වෙන්නේ නැහැ. හරි අමාරුයි. ඉතින් ඒ නිසා මම මේ විදිහට අමාරුම වැඩ කොටස් ටික අවසන් කරගත්තා.
ඊළඟට මකුළු දැල් ටිකක් බැඳලා තිබ්බා ඒවා ටිකක් කඩන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එච්චර නම් බැඳෙන්නේ නැහැ. මම අතු ගන්න පාරට චුට්ටක් මේ වගේ තියෙන මකුළු දැල් හැම කඩලා දානවා. චුට්ටක් උසේව තමයි කඩා ගන්න අමාරු මකුළු දැල්. ඉතින් මකුළු දැලුත් කඩුවට පස්සේ ජනෙල් ටිකක් වටේට තියෙන ජනෙල් ටිකක් චුට්ට දූවිලි බැඳලා තියෙනවා. මේ විදිහට චුට්ටක් පිහලා දැම්මා. ගොඩක්ම දූවිලි බැඳෙන්නේ නැහැ. හැමදාම අපි අතු ගාද්දි මේ වගේ පීන නිසා ගොඩක් එහෙම දුවිලි බැඳිලා නැහැ අපේ ජනෙල් වල. නමුත් සමහරක් තැන්වල තියෙන දුවිලි මම මේ විදිහට පිහලා දැම්මා. එතකොට හිතට ලොකු සහනයක් දැනෙනවා. ලොකු වැඩ කොටසක් අවසන් කරා කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මාන්ට ගෙවල් අස් කරද්දී මේ දේවල් හරියටම කරොත් තමයි හිත සතුටින් වැඩක් කරා කියලා හිතට ෆීල් එකක් එන්නේ. ඉතින් ඒ නිසා මම මේ විදිහට ඒ හැමදේම හොඳට සුද්ධ පවිත්‍ර කරගත්තා. ඊළඟට නෝම්බි අල්ලගෙන කරන්න බැරි දෙයක් තමයි මේ ඉඟුරු සුදු ලුණු තලන එක. ඉතින් ඒ ටිකත් මම මේ විදියට චුට වැඩිපුරම තල්ලා තියා ගන්නවා. එතකොට මට වැඩ කරද්දි ගොඩක් පහසු වෙනවා. ඒත් එක්කම අවමිරිස් මේ විදියට නැටි කඩලා තෙත මාත්තු කරලා මේ වගේ බොක්ස් එකක දාලා තියෙනවා. චුට වැඩිපුර තියෙනේවා මම මේ විදියට වෙනම දාලා තියෙනවා. එතකොට අපිට ගන්න පහසුයි. ඒත් එක්කම මම මේ වගේ මාළු මිරිස් හොඳට හොදලා තෙත මාත්තු කරලා ඒ ටිකක් දාලා තියෙනවා. මගේ කිචන් ටිප්ස් වීඩියෝ එකෙත් මම මේවා ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් ඔයවා ලින්ක් එකක් දෙන්න හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තියාගත්තාම ගොඩක්ම පහසුයි. අපිට වැඩ ගොඩක්ම ඉක්මන් වෙනවා. ඉක්මනට උයන්න පුළුවන්. ඒ නිසා මම මේ විදිහට තක්කාලි හැම හොඳට හොදලා තෙත මාත්තු කරලා ඒකත් මේ වගේ බොක්ස් එකක දාලා තියෙනවා. වැඩි කොටස් තමයි මම මේ විදිහට දාලා තියෙන්නේ. ඉක්මනට ඉක්මනට ගන්නත් මම වෙන විදිහකට දාලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ලුණුත් මේ විදිහට සුද්ධ කරලා තියාගත්තා. ඉතින් අපිට මේ ලුණු සුද්ධ කරන එකත් වෙලාවකට වැඩ ඉක්මනින් කරගන්න අමාරු ඒවා කරද්දිත් ඉතින් ඒ නිසා ඒවත් සුද්ධ කරලා තිබ්බොත් ලේසි. ඒත් එක්කම සුදු ලුණු ඒකත් අමාරු වැඩක් තමයි. ඉතින් ඒ නිසා සුදු ලුණුත් මේ විදිහට සුද්ධ කරලා තියාගත්තා. ඒත් එක්කම රතු ලුණු අපේ ගෙදර ගොඩක් දුරට රතු ලුණු වැඩිපුර කැමට ගන්නවා. ඒ නිසා මම මේ විදිහට රතු ලුණු ගොඩක් වැඩිපුර තමයි සුද්ධ කරලා තියාගන්නේ. ඉතින් රතු ලුණු හොඳට හොදන්න ඕනේ. හොදලා තෙත මතු කළා තමයි තියාගන්න ඕනේ. ඒත් එක්කම අපේ වැඩ ගොඩක්ම පහසු කරනවා මෙන්න මේ විදිහට පොල් ටිකක් ගාලා ෆ්‍රීසර් එකේ වෙන වෙනම අහුලා තිබ්බොත්. ඉතින් ඒකත් මම වැඩ පහසු කරගන්න මේ විදිහට කරලා තියෙනවා. ඒක ඉතින් අනිවාර්යයෙන් අපේ ගෙදර පොල් නම් තියෙනවා ෆ්‍රීසර් එකේ. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට මෙන්න මේ විදිහට පොඩි කට් එකක් දාලා පිහියෙන් අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ උණු වතුර ටිකක් දාලා අපිට හොඳට බ්ලෙන්ඩ් කරලා හරි අතිමිරි කරලා හරි ගන්න පුළුවන්. ඒක ගොඩක් පාසි. ඉඟුරු සුදු ලුණු මේ විදිහට මම වීදුරු බෝතලයකට දාලා තියලා තියෙනවා. ඉතින් ඉඟුරු සුදු ලුණු අපිට කල් තියා ගන්න පුළුවන් තෙල් ටිකක් දාලා තැලුවොත්. ඒත් එක්කම ලුණු නැත්තම් දෙහි අඹුල් ඒ විදිහට ඇඩ් කරන්නේ පාට වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඉඟුරු සුදු ලුණු වල. ඒත් එක්කම මම ඉක්මනට උයන්න යද්දී එකම බොක්ස් එකේ මෙන්න මේ විදිහට අර අපි හදාගත්තු ප්‍රමාණයන් වලින් ටිකක් අරගෙන තියාගන්නවා. එතකොට අපිට එකම බොක්ස් එකේ මේ දේවල් ටික තියෙනවා. ඒ නිසා උයද්දි ගොඩක් පහසු වෙනවා. ඉතින් අර ටික මම වෙනම අහුරලා තියෙනවා. එතකොට මේ ටිකේ බඩු අඩුවෙද්දී මේකට අපිට ටික ටික දාගන්න පුළුවන්. මේකේ ගොඩක් ලොකු ප්‍රමාණයක් දාන්න බැරි නිසා වෙන මේ වගේ ප්‍රමාණයක් තමයි දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ විදිහට තමයි ඒකත් ලෑස්ති කරලා තියාගන්නේ. එතකොට අපිට උයන්නේ යද්දී එකම බොක්ස් එකේ අපිට අවශ්‍ය කලමනා ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ භාජනයක් හමුණත් ගන්න මම නම් කුරුණෑගල දයානි සුපර් මාකට් එකෙන් තමයි ගත්තේ. ඉතින් ඔයාලත් කුරුණෑගල පැත්තේ ඉන්නවා නම් චුට්ටක් බලන්න තියෙයි සමහරක් විට. ඔයාලට සුපර් මාකට් වල තියෙයි ගොඩක් දුරට පැටා කොළඹ ඒ වගේ තැන්වල බලන්න ගන්න පුළුවන්. ගොඩක් අය අහලා තිබ්බා මේ වාචනය කොහෙන්ද ගත්තේ කියලා. ඒකයි මං කිව්වේ. නැතුව මේ වෙලද දැන්වීමක්වත් එහෙම නෙමේ. මම අර ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න කොහෙන්ද ගත්තේ කියන එක තමයි ඒ විදිහට මං කිව්වේ. ප්‍රේමැට්ස් ටික හොඳට අවු වේලුවා.
එතකම බෙඩ්ෂීට් එකම හොඳට මේ විදිහට අවු වේලුවා. එතකොට තමයි සුවඳ. ඒත් එක්කම පාපිසි ටිකත් මේ විදිහට හොඳට හොදලා දැම්මා. සාමාන්‍යයෙන් කුස්සිය පාපිසි, බාත්รูම් වල තියෙන පාපිසි වෙන වෙනම මම එහෙම හොදලා දානවා. එතකොට හොඳට අවු වේලනහම ඒක ගොඩක් පිරිසිදුයිනේ. එතකොට අපිට ආය සති 3-4න් විතර ආය හොදලා ගන්න පුළුවන්. දැන් ප්‍රේමැට්ස් ටික හොඳට වෙලා තියෙන්නේ. මේකට මම මේ විදිහට අත්තර ගන්නවා. අත්තර කියන්නේ සිකුරාදා දවස්වලට අපේ පිරිමි අය පල්ලියට යද්දි ගන්න සුවඳ විලවුම් වර්ගයක්. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවන යූස් කරන්නේ ගොඩක් දුරට පිරිමි තමයි යූස් කරන්නේ. හරිම සුවඳයි මේ සුවඳ විලවුන් එක. ඉතින් ඒක තමයි මේ විදිහට ප්‍රේමැට්ස් වලට ගන්න. ගාපුවාම අපි ප්‍රේ කරද්දි මේක සුවඳ හරිම හිතට හොඳයි. ඉතින් මේකත් සමහරක් දෙනෙක් ඒ දන්නේ මේකත් හොඳ නැහැ කියලා. ඒ වුණාට ඉතින් මම මේක සාමාන්‍ය මේක අනිවාර්ය දෙයක් නෙමේ. නිකන් ඉතින් අපි සුවඳට මේ විදිහට ගන්නවා. ඉතින් එතකොට අපි ප්‍රේ කරද්දි වුණත් සුවඳක් දැනෙද්දි හිතටත් හොඳයිනේ. ඉතින් ඒ නිසා ඉතින් ඕකේ වැරද්දක් සමහරකට දගින කෙනෙකුත් ඇති. මම නම් දන්නේ නැහැ. අපි නිකන් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් මේ විදිහට හැමදාම හේතුවට පස්සේ පොඩක් අත්තර ගාලා මේ වගේ තියලා තියෙනවා. මම පැන්ට්‍රි කබට් ටිකක් මේ විදිහට පිරිසිදු කරගත්තා. එතකොට අපිට ආය නෝම්බි අල්ලගෙන මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. එහෙම මහන්සි වෙනත් බැරි නිසා කොමත් ආය මාසයක් විතර යනකම් මේ දේවල් අපිට ගොඩක් දුරට මේන්ටේන් කරන්න බැරි වෙනවා. ඒ නිසා මම ඉතින් මේ විදිහට පැන්ට්‍රි කබට් ටිකත් පිරිසිදු කරගත්තා. මේවල තියෙන දූවිලි නම් එච්චර නෑ. සාමාන්‍ය මගේ පැන්ට්‍රි කබඩ් වල දූවිලි, කුණු, කැරපොත්තෝ, හූනෝ එහෙම මුකුත්ම නැහැ. ඒ කියන්නේ මම දිනපතා මට පුළුවන් විදියට මම බඩුවක් දාන්නේ යද්දී පැන්ට්‍රි කබඩ් එක මට මේක ඇහිලා වගේ තිබ්බොත් ඒ වෙලාවෙදිම මම මේ ටික සුද්ධ කරනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය දුරට බැලුවත් මගේ පැන්ට්‍රි කබඩ් වල හූන එක්වත් කරපොත් එක්වත් නැහැ. හරිම පිරිසිදුයි. ඉතින් ඒ විදිහට තමයි ඉතින් වලක් තියාගන්නව ඇත්තේ කියලා මම හිතනවා. ඉතින් එහෙම තියාගන්න කැමති කෙනෙක් මේක ගොඩක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඒතේ මම රොලන් ටිකක් බදලා තියාගත්තා. අපිට නොම්බි කාලේට සාමාන්‍යයෙන් උප්මා වගේ නැත්තම් කැඳ වගේ දෙයක් හදාගන්න නම් මේ වගේ රුලන් ටිකක් බදලා තියාගත්තොත් අපිට ඉක්මනටම හදා ගන්න පුළුවන්. ඒ නිසා මම රුලන් ටික මේ විදිහට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊළඟට මම හදන්න යන්නේ සෝඩිස් වලට අනිවාර්යම දෙයක් වෙන සෝස්. ඒ කියන්නේ මට නෙමෙයි අපේ බබාලට, එයාලට අනිවාර්යම සෝස් ඕනේ. ඉතින් කඩවල් වල තියෙන සාමාන්‍යයෙන් කිව්වොත් කිමිකල් දාපු සෝස් තමයි. ඒ නිසා අපි ගොඩක් දුරට ගොඩක් දේවල් ගෙදරම හදාගන්න තරමට ලෙඩ රෝග ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මම බබාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට සෝස් ගෙදරම හදලා දෙනවා. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන් මේ විදිහට බලාගෙන ඔයාලගේ බබාලට ගෙදරම හදලා දෙන්න. කඩේ වගේම රසටම අපිට ගෙදර මේ තක්කාලි සෝස් හදන්න පුළුවන්. මේ දවස්වල තක්කාලිත් ගොඩක් දුරට ගණන් අඩුයි. චුට වැඩිපුර අරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන් හදලා. ඔයාලට මාසයක් විතර දාගන්න තියාගෙන බබාලට කෑමට ගන්න පුළුවන්. අපේ කෑම වලටත් ගන්න පුළුවන්. ඉතින් අපි හදන කෑම වලට ඉතින් අනිවාර්යයෙන් මේ විදිහට හදලා බලන්න. අනිවාර්යෙන් තක්කාලි වල නැට්ට කොටස අයින් කරන්න. අයින් කරලා මෙන්න මේ හැඩයට කපා ගන්න. මම මෙතන තක්කාලි කිලෝ එකහමාරක් අරන් තියෙනවා. අනිවාර්යෙන් මැටි වළඳක් අරගන්න. කියන්නේ තක්කාලි අඹුල් ජාතියක් නිසා ඇලුමිනියම් භාජනයක හදන්න නැතුව මෙන්න මේ විදිහට මැටි භාජනයකම හදන්න බලන්න. ඊට පස්සේ මම මේ විදිහට මේකට එකතු කරගන්නවා සුදු ලුණු බික් හතරක් විතර. ඒත් එකම ලුණු ගෙඩි ඔයාලට මෙන්න මේ සයිස් එකට කපලා එකතු කරගන්න පුළුවන්. ගින්දර අඩු ගින්දරේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙලා තියන්න. මේකට වතුර මුකුත් එකතු කරන්නේ මේ විදිහට වහලා තියන්න. වහලා තියෙද්දි නිකම්ම මේකේ තියෙන වතුර ටික රිලීස් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක තාම තැම්බිලා නැහැ. හොඳට තැම්බෙනකන් අඩු ගින්දරේ ලිපේ තියලා තියන්න. ගින්දර වැඩි වුණොත් ඉක්මනට මේක කර වෙන්න බලනවා. ඒ නිසා මතක තියාගනම අඩු ගින්දර තියන්න. ඒත් එකම කරාමුණැටි හතරක් විතර, කුරුඳු පොතු කෑලි දෙක තුනක් මම මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා නැවතත් වහලා චුට්ට වෙලාවක් මම මේක තැම්බෙන්න තියෙනවා. දැන් බලන්න මේක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේක ඒ විදිහටම
අපි නිමෙන්න තියෙනවනේ මේක සාමාන්‍ය අපිට දැන් බ්ලෙන්ඩ් කරන්න බෑනේ රස්න පිටි හොඳටම නිවුනට පස්සේ තමයි අපි මේක බ්ලෙන්ඩ් කරන්න ගන්නෙ දැන් ඔයාලා මේක කාම රෝෂණත්වයට එනකම්ම හොඳටම නිවෙනකම් තියලා තියන්න දැන් හොඳට නිවිලා තියෙන්නේ නිවුනට පස්සේ මම මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ ඊට පස්සේ මම මේ ටික මීනි දැලක් තියෙන පෙනරියකින් තමයි මේක පෙරා ගන්න ඕන ලොකු දැල් තියෙන පෙනරිය වලින් පිරන්න එපා එතකොට මේකේ මේ විදිහට කෑලි ඉතුරු වෙන්න ඒවා ටික ඔක්කොම පෙරලා යනවා අපේ මිශ්‍රණයට ඒ නිසා අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට හොඳට පෙරා ගන්න ඊට පස්සේ ඉතුරු කොටස මේ වගේ අයින් කරන්න අනිවාර්යයෙන් අයින් කරන්න ඕනේ දැන් මම මේ ටික හොඳට පෙරාගෙන ඉවරයි දැන් මම මේකට මිරිස් කුඩු මේ විදිහට තේ හැන්දක් එකතු කර ගන්නවා ලුණු කුඩුත් අපිට චුට්ටක් බල්ලා ලුණු රසය බල්ලා එකතු කරන්න පුළුවන් සීනි මෙන්න මේ වගේ ප්‍රමාණයක් කෝප භාගයක් විතර එකතු කර ගන්න චූටි කෝප්පයක් මම මේ එකතු කරගන්නේ සීනි එකතු කරගත්ත ප්‍රමාණයට මම විනාකිරිත් එකතු කර ගන්නවා මේකට අනිවාර්යයෙන් විනාකිරි එකතු කරන්න ඕනේ එතකොට තමයි අපිට අර කඩේ ෆ්ලේවර් එකටම සෝස් එක හදා ගන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම විනාකිරිත් මේකට එකතු කර ගන්න ඕනේ දැන් මම මේ ටික හොඳට මික්ස් කරලා මේකත් මම අඩුම අඩු ගින්දරේ තමා තියාගෙන හැඳිගා ගන්න ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න ගින්දර අඩු කරලාම මේ දේවල් කරන්න මේ දේ කරන්න යද්දි පොඩි භාජන ගන්න එපා පොඩ්ඩක් මේවා කියන්නේ බුබුලු දාලා උඩට එන්න ප්‍රමාණයට වගේ තියෙන භාජනයක් ගන්න ගොඩක් කුඩා භාජන ගන්න එපා මෙන්න මේ වගේ බුබුලු දාගෙන ඉඳි පොඩ්ඩක් හැඳි ගන්න හොඳට හැඳි ගාමින්ම ඉන්න ඒත් එක්කම මේවා පොඩ්ඩක් ලාවට හිඳෙද්දී විසිකෙන්න බලනවා ඒ නිසා ඔයාලා පියනකින් පොඩ්ඩක් වහලා තියා ගන්නත් පුළුවන් හරියටම සෝස් එක පදමට ඇවිල්ලාද කියලා බලන්න ඔයාලට පුළුවන් මේ වගේ පිරිසිකට දාලා ඉරක් අඳින්න එතකොට මේ ඉරි දෙක යාවෙන්නේ නැත්නම් ඔයාලගේ සෝස් එක හරියටම පදමටම ඇවිල්ලා ඔයාලට ඕනනම් කාලා බලන්න පුළුවන් මේ වෙලාවේදී කඩේ සෝස් හා සමානයි පොඩ්ඩක්වත් කිසිම වෙනසක් නැහැ බබාලට ආසාවෙන්කයි අනිවාර්යෙන් ගෙදරදී ඔයාලා මේ විදිහට බබාලට මේ වගේ දේවල් හදලා දෙන්න ට්‍රයි කරන්න එතකොට අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇත්තටම කියනවා නම් පොඩ්ඩක් හරි 125ක් හරි ගෙවන්න පුළුවන් වෙයි. නැත්තම් අපි කන්නේම වස විස. ඒ නිසා බබාලට අපි ගොඩක් දුරට අපිට පුළුවන් මහන්සිය දරලා හරි කමන්නේ. මේ වගේ දේවල් හදලා දෙන්න පුළුවන් නම් අපි දක්ෂ ගෘහණියක් කියලා තමයි මම නම් හිතන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ විදිහට ආවලා ඔයාලගේ බබාලටත් හදලා දෙන්න. ඉතින් නෝම්බි වලට මගේ ප්‍රිපරේෂන් මේ වගේ තමයි ගෙවුනේ. තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. චිකන් හොදලා ඒ වගේම තව මොනවා හරි අපි මේ කරි ගේනවනේ ඒව ටික හොඳට හොදලා ඒවත් වෙන වෙනම කොටස් වශයෙන් මෙන් කරලා ෆ්‍රිජර් එකේ දාලා තියන්න ඕනේ. එතකොට නෝම්බි වෙලාවට ගොඩක් ලේසි. ඉතින් ওই විදිහට තමයි කරේ. මේක නෝම්බි අල්ලන අයට විතරක් නෙමේ මගේ සිංහල යාළුවන්ට දමිළ යාළුවන්ට හැමෝටම අපේ ලංකාවේ ඉන්න හැමෝටම ගොඩක්ම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒත් එක්කම මගේ මේ channel එක බලන මගේ පිටරටේ ඉන්න හැම යාළුවෙකුටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙම හිතනවා නම් ඔයාලා විතරක් බලන්නතු ඔයාලගේ යාළුවන්ට ෆැමිලි මෙම්බර්ස්ලට හැමෝටම බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ අලුත් ක්ලාස් එකක් ඔන්ලයින් හා ෆිසිකල් කුරුණෑගලදී නැවත පටන් ගන්න නියමිතයි. ඉතින් මේ WhatsApp නම්බර් එක හරහා කතා කරොත් ඔයාලට පුළුවන් වැඩිදුර විස්තර මගෙන් ලබා ගන්න. ඒත් එක්කම ඔන්ලයින් ළමයින්ටත් පුළුවන් මාත් එක්ක මේ ක්ලාස් එකේදීම සම්බන්ධ වෙන්න ඔලට රෙකෝඩින්ස් ඒත් එක්කම ලබලා දෙනවා හැබැයි ක්ලාස් එක කරන්නේ ලයිව් ලයිව් කරන හැම ක්ලාස් එකක්ම ඒක ක්ලාස් එකට පස්සේ ඔයාලට රෙකෝඩින්ස් ලබලා දෙනවා. ඒතකොට ඔයාලට නැවත නැවත ඒ දේවල් බලලා පුහුණු පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ නම්බර් එක හරහා මාව කන්ටැක්ට් කරන්න. හරි එනම් අදට ගිහින් ඉන්න සතුටින් පරිස්සමට ඉන්න.